पलमुन देव प्रकाशने यशाय दिवस प्रसाद तुमागे पोतेन गत पाठे की विडाट पत्वन शक्तिमत करन पिनिस गुरु वरे कुमेन मा किवयतु देगेन सिसु कुमेन तुमंट सवन देनु पिनिस महोत्तम देविदानो सैम उदयकम मातुल उनंद्वक एति करवन सेक देवी समिदुन मागे कन पहदायत मा एतुमंट विरुद्धव कैरल गेसुवेवत एतुमंट पिटुपा गियेवत नेत मट पहार देन्नांट मम मागे पीट पैवी मागे रेवल गस उदुरान्नांट मम मुहुन दुन्नेमी मागे मुहुन निंदावेनु केल गेसीमेनुत हरवा नोगतिमी महोत्तम देवी समिदानन मट उपकार करन बेविन मम वियवुल नोवन्नेमी मम निर्भीत लेस मुहुन पान्नेमी मा लज्जावट नोपेमिनेन बव दनिमी देव वाक्य एसेय දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සර්ව දයාබරව ජේසුනි පාපී වූ අපට දයා වෙනවා සුනේ දයා වෙනවා සුනේ ස්වාමී දයා වෙනවා සුනේ අපනීච මිනිසෙයින් करुणा कर नीच मनुष्य काय दरा पोलोवे उपन्ने मगे दया देवन देव प्रकाशनीय शुद्ध पावल तुमान विसिन पिलिप्पी वरुंट लियन लद हसुनिन गत कोटसके जीसुस वहांसे देवियन वहांसेगे स्वरूपय दरु नमुत देवियन वहांसे हा समानत्वय तमान विसिन बदागेनम तबा गतयुतु वस्तुवकै नोसिता एय इवतला सेवकयुक्के स्वरूपयक्गेन अपहा समान मिनिस केनेक वूसेक මනුෂ්‍යාකාරයෙන් සිටමින් උන්වහන්සේ මරණය එනම් කුරුසයේ මරණය දක්වා පහත් වී කීකරු වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නම්වා සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගයේහිද පොළොවේහිද පාතාල ලෝකයේහිද සියල්ලන් ජේසුස් යන නාමයට දන නමන පිණිසත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසත්ය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමින් වහන්සේට මහිමය වේවා. ජේසුස් ස්වාමීන් වහන්සේ ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩියසීක. උන්වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයටද බෙතානියටද ලං වූ කල සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙකු යවමින් ඔබ ඉදිරියේ තිබෙන ගමට යන්න. එහි ඇතුළු වූ විට කිසි කලෙක කිසිවෙකු නොනැගුණු කොටලු නාම්බෙකු බැඳ සිටිනු ඔබට සම්බවන්නේය. ඌ ලිහා මෙහි ගෙනෙන්න. ඌ ලිහන්නේ මන්දැයි යමකු ඇසුවොත් ස්වාමීන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැයි කියන්නේයි වදාළසේක. යමනු ලැබුව ගොස් උන්වහන්සේ ඔවුන්ට වදාන ලෙසම දුටුවෝය. ඔහු කොටළු නාම්බල් ලිහන කල අයිතිකාරයෝ ඔබ කොටළු නාම්බල් ලිහන්නේ මන්දැයි ඇසූහ. ස්වාමීන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැයි ඔහු කීහ. ඔහු කොටළු නාම්බා උන්වහන්සේ වෙත ගෙනවුත් තමන්ගේ උතුරු සලු ඌ පිට අතුරා ජේසුස් ස්වාමීන් වහන්සේ ඌ පිට හිඳ වූහ. उन वहां से यादी ओहु तमंगे उतुरु सालु मग इलालूह उन वहां से ओलीव कांदे बैव मलांगट पैमिनी काल मुलु गोल समुह्या प्रीति वाननता तमान दुटु सियलु प्रबल क्रियागन महत शब्देकिन देवियान वहां से प्रसंसा करानता पटांगेन सामिदुन नामिन वालिना राजुट आसिरी वेवा स्वर्गे ही सामेद अति उसास्तान ही महिमेद वेवाई की है. එවිට සමූහයා අතරින් සමහර පරිසිවරු
गुरु देवेनी ओबगे गोले नट तारावटु कलमेनवाई उन वहां से टकी है उन वहां से उत्तर देमिन ओन निहाने वोवोत गल मोरगासनु ऐताई मामा ओबट कियमी वादाल सेकर स्वामी वहां से के गैलवी मदायक सुबहरांचिये में सेया क्रिस्तुनी वहां से टे प्रशंसा वेवा क्रिस्तुमान तुले प्रेमवांत सोयर सोयरी සෝවියට් සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් වාදය ප්‍රබලව පැවති සමයේ සෝවියට් රුසියාවේ ක්‍රිස්තියානි දහම ඇදහිම තහනම් කරලා තිබුණා. ඒ වගේම ක්‍රිස්තියානි දහම අදහන්නන්ට දැඩි දඬුවම් පැමිණෙවුවා. නමුත් පැරණි ක්‍රිස්තියානි කාර්යව රහසින් තම ආගම අදහමින් සිටියා. දවසක් රුසියානු ජාතික එක වයසක කිතුනු කාන්තාවක් ගරාබැටුණු පල්ලියකට ගිහින් යාඥා කරලා අවසානයේ එහි තිබුණු ඇන ගහපු ක්‍රිස්තු ප්‍රතිමාවක දෙපා සිඹින්නට වුණා. එතකොටම මෙතන්ට ආව සෝවියට් හමුදා බටේ මේ කාන්තාවව දැක්කා. ඔහු කාන්තාව ළඟට ඇවිත් ඇහැව්වා ඔබ කැමතිද ස්ටාලින්ගේ කකුල් දෙකත් මේ විදියට සිඹින්න කියලා. ජෝසප් ස්ටාලින් කියන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රථම මහලේකම්. ඔහු සෝවියට් සමූහාණ්ඩුව ගොඩනගන්නට සෑහෙන වෙහෙස මහන්සියක් දැරුව නිසාම එවකට රුසියානු ජාතිකය ඔහුව ගෞරවයෙන් සැලකුවා. ඉතින් මේක අහපු අර කාන්තාව මේ සොල්දාදුවගේ මුහුණ දිහා බලන් ඉඳලා කිව්වා "ඔව්. හැබැයි ඔහුත් මගේ ස්වාමි දරුවන් වූ ක්‍රිස්තුන් වහන්සේ වගේ මං වෙනුවෙන් කුරුසයක ඇන ගැහිලා මිය ගියොත් විතරයි" කියලා. සොල්දාදුව කිසිත් නොකියම එතනින් යන්නට ගියා. ප්‍රේමවන්තේනි අද අපි සමරනවා ක්‍රිස්තු වහන්සේ ජයශ්‍රී ලීලාවෙන් ජෙරුසලමට වැඩි ආකාරය. එදා ජුදා සෙනග ක්‍රිස්තු වහන්සේව තමන්ගේ රජුසේ සලකමින් හෝසානා කියමින් තම උතුරු සලු ක්‍රිස්තු වහන්සේ වඩිනා මග එළමින් ජෙරුසලමට කැඳවගෙන එනවා. කවදාවත් නැතුව ක්‍රිස්තුන් වහන්සේ සතුටින් ඔවුන්ගේ උපස්ථාන බහර ගන්න. මොකක්ද ඒකට හේතුව? ක්‍රිස්තුන් වහන්සේ දන්නවා. තවත් දවස් කීපයකින් එළමෙන පාස්කු උත්සවයෙන් පස්සේ තමන්ව මරණයට පත් කරනවායි කියලා. එසේනම් ක්‍රිස්තුන් වහන්සේ ජයශ්‍රීයෙන් එන්නේ තමන්ගේ මරණයට මුහුණ දෙන්නයි. ඒ කියන්නේ උන්වහන්සේ දැන දැනම කැමැත්තෙන් තමයි තම මරණයට මුහුණ දෙන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේට හොඳටම ඉඩ තිබුණා ජෙරුසලමට විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ නැවිත් ඉන්න. මොකද උන්වහන්සේ දැන සිටියා උන්වහන්සේව මරන්නේ ජෙරුසලමදී කියලා. ප්‍රේමවන්තේනි මේ ලෝකේ සමහර ජනනායකයෝ ජනතාව වෙනුවෙන් මිය ගියා. එහෙමනම් මොකක්ද ක්‍රිස්තුන් වහන්සේයි මේ ජනනායකයෝ අතර තියෙන වෙනස? අද මේ සුවිශේෂ පාඩිය තුලින් අපට මේට පිළිතුරක් දෙනවා. ඇයි අපි ක්‍රිස්තුන් වහන්සේව අදහන්නේ? ඇයි අපි ලෝකේ ජීවත් වුණු ඒ වගේම ජනතාව වෙනුවෙන් මිය ගිය ශ්‍රේෂ්ඨ ජනනායකයින්ව නොඅදහන්නේ? අර කතාවේ කාන්තාව කිව්වා වගේ මා වෙනුවෙන් කුරුසේ එල්ලිලා මිය ගිය නිසායි මම ක්‍රිස්තුන් වහන්සේව අදහන්නේ. අන්න එයයි අනෙක් ජනනායකයනුයි ක්‍රිස්තුන් වහන්සේයි අතර තියෙන වෙනස. ඒ අය මිය ගියත් තමන්ව මිය යන්නටයි යන්නේ කියලා දැන දැනත් තමන්ව මරන්නට යන අය වෙතට ඔවුන් ගියේ නැහැ. නමුත් ක්‍රිස්තුන් වහන්සේ ක්‍රූර වද හිංසනයකට මුහුණ දීලා තමන් මැරෙන්නටයි යන්නේ කියලා දැන දැනත් අපට තියෙන ආදරය නිසා සතුටින් ජයශ්‍රීයෙන් ඒ මරණය වෙත පිය නගනවා. අන් ඒ නිසයි ප්‍රේමවන්තේනි ක්‍රිස්තුන් වහන්සේව අපි අපගේ ස්වාමියා කරගත යුත්තේ. ක්‍රිස්තුන් වහන්සේ මං වෙනුවෙන් ජීවිතය පූජා කරලා මට ගැලවීම උදා කරලා දුන්නු නිසා අපි මුළුමනින් අයිති ක්‍රිස්තුන් වහන්සේටයි. මම උන්වහන්සේට ණය ගැතියි. ඒ නිසයි අපි උන්වහන්සේට ආදරෙන් උන්වහන්සේ කියපු ආකාරයෙන් උන්වහන්සේව අනුගමනය කරමින් ජීවත් විය යුත්තේ. ඒ නිසා ප්‍රේමවන්තේනි එලෙස ජීවත් වෙන්නට අපි සෑම විටම වෙරදරනවා.